අයිබෝවන්. ආරක්ෂාව සඳහාම අනිත් හැම සතිකඩම වගේ මිනිසාගේ ශරීරය තුරත් ක්‍රියාත්මක වෙන්න ස්වභාවිකවම සකස් වෙලා තියෙන ඒ විශේෂ උපක්‍රමය ගැන ඔබ දන්නවද? ඉවගේ අවස්ථාවකට ඔබ මුණ දුනොත් එහෙම ඔබට ඇතිවන හැඟීම මොන වගේද? ස්වභාවිකවම අපේ ආරක්ෂක සන අපිට ලබා දී තිබිච්ච අතිවිශිෂ්ට ක්‍රියාකාරීත්වය අතිදහවනකාරී ආවේගශීලී නූතන සමාජයේ විසින් අපේම නපුරට හරවලා තියෙන බව ඔබ දැනගෙන හිටියොත් එහෙම සමහරක් වෙලාවට ඔබ පුදුම වෙන්නත් පුළුවන්. මම කලින් සඳහන් කරා වගේ. ඒ කියන්නේ එහෙම නැත්නම් මේ වගේ සිද්ධියක් වුණොත් මේ කොයි අවස්ථාවකදී වුණත් අපේ ශරීරයට අපේ මනසට ලොකු ආතතියක් දැනෙනවා. එහෙම නැත්නම් ස්ට්‍රෙස් එකක් දැනෙනවා. මේ ස්ට්‍රෙස් එකත් එක්ක අපි ගන්න තීරණ අනුව තමයි අපි මේ අවස්ථාවට කොහොමද මුහුණ දෙන්නේ කියන එක තීරණය වෙන්නේ. අපි මේ අවස්ථාව එයත් එක්ක සටන් කරනවද? එහෙම නැත්නම් අපි එතනින් පලා යනවද? එහෙම නොකරොත් මොකද වෙන්නේ? සම්ප්‍රදාය තුලත් නූතන විද්‍යාව තුලත් සැඟවී ඇති ප්‍රශ්න කළ යුතු ස්ථාන ගැන නැවතත් ඔබ වෙතට මතු කර දෙමින් රැගෙන එන ෆුඩ් බොඩි මයින් channel එකට ඔබ අලුත් කෙනෙක් නම් අපිට subscribe කරන්න අමතක කරන්න එපා. ඉවගේම අපිට ලයික් එකක් දෙන ගමන්ම අපේ මේ මාතෘකාවල් ගැන අපිට කමෙන්ට් එකක් දෙන්නත් අමතක කරන්න එපා. ඒ ගත තීරණය නිකම් අපිට ගන්න බෑ. ඒකට අපේ ශරීරය ලෑස්ති කරන්න ඕන. ඇසට ලැබුණ රූපත්, කනට ලැබිච්ච ශබ්දත්, ඒ වගේම අපේ ආග්‍රහණයේ ගඳ සුවඳත් එකතු කරගෙන මොළයේ විසින් නිකුත් කරන විශේෂ රසායනික සංඝටක රුධිරය ඔස්සේ අධිවෘක්ක ගන්තිය කරා ගමන් කරනවා. එහිදී නිකුත් කරන කෝටිසෝල් කියලා කියන ස්ට්‍රෙස් හෝමෝන් එකක්. ඊට අමතරව මධ්‍යම ස්නායු පද්ධතිය ඔස්සේ ගමන් කරන ස්නායු පණිවිඩ මගින් ක්ෂණිකව අපිව ඒකට ප්‍රතිචාර දැක්වීම සඳහා ක්‍රියාත්මක වෙන අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවේදී අපි හිතාමතා එහෙම නැත්නම් අපේ තියෙන දැනුම එහෙම නැත්නම් අපේ අතීතයේ තියෙන මතකයේ භාවිතා කරලා ක්‍රියාත්මක කරන අවස්ථාවන් වලට වඩා අපි ගන්න ෂණික තීරණ තමයි වැදගත් වෙන්නේ. උදාහරණයක් ඇටියෙ මදුරයෙක් ඇහුවොත් එහෙම අපි ඒකට අතින් ගහන්න කල්පනා කරන්නේ නැහැ. ඒ වගේම රත් වෙච්ච යමක අත ගැටුණොත් එහෙම අපි අත අයින් කරගන්න ඒක කල්පනා කරගෙන ඉඳලා කරන්න අමාරුයි. ඒ වගේම ශරීරයේ ඉතාමත්ම වැදගත් තීරණ බොහොමයක් අපේ අනුදැනුමකින් තොරව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම වෙලා තියෙන්නේ ඇයි? ඒව ඒ තරම්ම වැදගත් නිසා. මොකද අපි කල්පනා කරලා කරන්න යන වැඩ කොච්චර කල්පනාවෙන් අතපසු නොකර කරනවද කියලා ඔබට එදිනෙදා අත්දැකීම් වලින් තේරෙනවා ඇති. මේ මධ්‍ය ස්නායු පද්ධතිය ඔස්සේ ෂණිකව ක්‍රියාත්මක වෙනා වගේම අධිවෘක්ක ගන්තිය නිකුත් කරපු ස්ට්‍රෙස් හෝමෝන් මගින් ශරීරයේ ඒ අවස්ථාවට පිළියෙල කරනවා. ශරීරයේ බාහිරව තියෙන කුඩා රුධිර වාහිනී වල සංකෝචනයක් ඇති කරලා රුධිර පීඩනය වැඩි කරනවා. ඒ වගේම ශ්වසන වේගය වැඩි කරනවා. ඒ වගේම කරන්නේ ආහාර ජීර්ණ පද්ධතියට යවලා දෙන රුධිරය ටිකක් නවත්ත ගන්නවා. මොකද ශරීරයේ පරිබාහිර ක්‍රියාවන් වලට මාංශපේශීන ක්‍රියාවන් වලට රුධිරය අවශ්‍ය නිසා. ඒ වගේම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වැය වෙන විශාල ශක්ති ප්‍රමාණයක් අපි ඉතුරු කර ගන්නවා. මොකද අපි මෙතනින් පලා යාමට හෝ පහර දීමට අති විශාල ශක්තියක් අවශ්‍ය නිසා. ඉතින් පෙර කාලෙදී එහෙම නැත්නම් ඈත අතීතයේ මෙවැනි සිද්ධීන් සිද්ධ වුණේ අහම්බෙන් වුණාට ඔබ දන්නවා නූතන ආවේගකාරී අතිදහවනකාරී සමාජයේ මෙවැනි සිද්ධීන් නිරන්තරයෙන් ඇති වෙනවා. ඒ කියන්නේ අපි කාර්යාලයට ගමන් කරලා කාර්යාලේ අපි යනකොට පරක් වුණොත් එහෙම නැත්නම් මාසෙ අන්තිමට අපි නිකුත් කරන්න බලාපොරොත්තු වෙන අපේ වාර්තා ප්‍රමාද වුණොත් අපි බලාපොරොත්තු වෙන ටාගට් වලට ගිහිලා නැත්නම් අපිව කන්න බලාගෙන ඉන්න ආයතන ප්‍රධානියා ඇත්තටම කොටියෙක් වගේ. නමුත් අපිට මේ සංවේදනයේ මේ බය අපේ ශරීරය තුළට ඇති වුණාට අපිට එතනින් පැනලා දුවන්න බෑ. මොකද අපි කාර්යාලයට රැඳිලා ඉන්න ඕන. ඇත්තටම පැනලා දිවුවනම් තමයි හරියන්නේ. මොකද එතකොට මේ ශ්‍රාව්‍ය වෙච්ච හෝමෝන ටික ශරීරයේ ක්‍රියාකාරීන වලට උදව් වෙලා ඒක විනාශ වෙලා යනවා. නමුත් දැන් අපිට දුවන්න බැරි නිසා ඒ හෝමෝන් ශරීරය තුර නවතිනවා නතර වෙනවා. එහෙම නිතර නිතර සිද්ධ වෙන්න ගියොත් එහෙම අර හෝමෝන් ශරීරය තුල වැයවිලා යන එකට අමතරව නිරන්තරයෙන් ගොඩ ගැහුනොත් එහෙම අපිට ඇතිවෙන ප්‍රශ්න මෙන්න මේ විදියයි. අද කාලේ මේ වගේ ආතතියින් වෙනුවට වෙනත් ආතතියින් ගොඩ නැගිලා තියෙනවා. කලින් සඳහන් කරපු විදියට කාර්යාලය තුල එහෙම නැත්නම් සේවා ස්ථානය තුල ඔබගේ ඉහළ ප්‍රධානියා පාරේ ගමන් කරනකොට අපිට නිතර නිතර මුණ ගැහෙන අය තවත් සමහර අවස්ථා තමයි අපිට ඇති කරන වෙනත් ආකාරයේ ආතතියින්. අපි ආතතියින් මෙන්න මේ විදිහේ කොටස් කීපයකට බෙදනවා. ඒක තමයි ෆිසිකල් ස්ට්‍රෙස්. එහෙම නැත්නම් අපිට කායිකව මුහුණ පාන්න වෙන ආතතිය. දෙවෙනි එක තමයි ඉමෝෂනල් ස්ට්‍රෙස්. එහෙම නැත්නම් මානසිකව අපිට මුහුණ පාන්න ස්ට්‍රෙස් එක නැත්නම් ආතතිය. තුන්වෙනි එක තමයි කිමිකල් ස්ට්‍රෙස්. එහෙම නැත්නම් රසායනිකව එහෙම නැත්නම් රසායනික සංයෝග විසින් අපිට ඇති කරන ආතතිය. ෆිසිකල් ස්ට්‍රෙස් ගැන අපිට යම් අවබෝධයක් තිබුණාට ඉමෝෂනල් ස්ට්‍රෙස් සහ කිමිකල් ස්ට්‍රෙස් ගැන අපි එච්චරම දන්නේ නැහැ. ඇතරම අපි ආයතනයේ ටාගට් එකක් එහෙම නැත්නම් අපේ වැටුප ගැන එහෙම නැත්නම් අපේ අසනීපයක් ගැන අපේ ඥාතිගේ අසනීපයක් ගැන අතීතේ අනාගතේ එහෙම නැත්නම් ලෙඩ ගැන අපි හිතනකොට අපිට ඇති වෙන්නේ යම්කිසි ඉමෝෂනල් එකක් එහෙම නැත්නම් යම්කිසි සංවේදනයක්. ඒ සංවේදන සමහර කාලට අපිට සුබදායක ආවේගයක් හැඟීමක් ඇති කරනවා. සමහර සංවේදන අපිට ඇති කරන්නේ දුක්ඛදායක දෙයක්.
එහෙනම් ඒකත් අපිට ස්ට්‍රෙස් එකක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙමෙයි. රසායනික සංඝටක මගින් අපේ ශරීරයට ඇති කරන ස්ට්‍රෙස් එක තමයි අපි කියන්නේ කිමිකල් ස්ට්‍රෙස් කියලා. අපේ ශරීරයට ආගන්තුක රසායනික සංඝටකයක්, රසායනික පානයක්, දියරයක්, මොන හරි දෙයක් අපේ ආහාර හැටියට ශරීරය තුළ ඇතුළු වුණාට පස්සේ, එහෙම නැත්නම් වාහනවල නිකුත් කරන අධික දුම් අපේ ශරීරය තුළ ඇතුළු වුණාට පස්සේ, ඒවැය තියෙන රසායනික සංඝටක අඳුර ගන්න ශරීරය ලොකු මහන්සියක් ගන්නවා. හරියට ගමක් ඇතුලෙන් ඒ ගමේ නොවන කෙනෙක් ගමන් කරනකොට ගමේ මිනිස්සු එයා ගැන හොයන්න කතා කරන්න මහන්සි වෙනවා වගේ අපේ ශරීරය ඇතුළේ ඇතුල් වෙච්ච රසායනික සංයෝග අඳුර ගන්න ශරීරයේ ලොකු මහන්සියක් ගන්නවා. මේක තමයි කිමිකල් ස්ට්‍රෙස් එක කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ ආකාර තුනෙන්ම අපේ ශරීරය තුළ ගොඩ නැගෙන එක එක ආකාරයේ ආතතීන් අපිට මේ නූතන සමාජයේ කවදාවත් එකින් එක ඉවර කරගන්න ලැබෙන්නේ නැහැ. එකක් ඉවරනකොට තවත් එකක් අපිට ලැබෙනවා. ඒ කියන්නේ අපි හැමතිස්සෙම ඉන්නේ අර ආතතියට, අර ආවේගශීලීත්වයට මුහුණ දෙන්න ඇති කරගත්ත හෝමෝන නැත්නම් රසායනික සංයෝග වලින් ශරීරය පුරවගෙන. කෙටි කාලයකට පමණක් රුධිරයේ පැවති වූ රසායනික සංඝටක, රසායනික සංයෝග දීර්ඝ කාලීනව රුධිරයේ තියෙන්න ගියොත් එහෙම නොඑක ආකාරයේ ආතතීන් මගින් මොකද වෙන්නේ? තද ආතතියකට ලක් වෙනවත් එක්කම අපේ බර ශරීරයේ ස්ථූලතාවය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ආහාර ජීර්ණ පද්ධතියේ නොයෙකුත් ආබාධ ඇති වෙන්න පුළුවන්. නිින්ද යාමේ අඩුකම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නොයෙක් ආකාරයේ පිළිකා ඇති වෙන්නත් මේක හේතු වෙනවා කියලා සමීක්ෂණ වාර්තාවලින් තහවුරු වෙලා තියෙනවා. මේවා දිගින් දිගටම තිබුණොත් එහෙම මොනවද වෙන්නේ? අපිට සමහරක් කරලා අපි අහම්බෙන් දකින්න හම්බ වෙනවා අපේ සීනි මට්ටම වැඩි වෙලා තියෙනවා. රුධිර පීඩනය වැඩි, කොලෙස්ටරෝල් වැඩි. අපි පැන්න ගම මොකද කරන්නේ? බෙහෙත් ගන්න පටන් ගන්නවා. ඇතර මේ සිද්ධීන් වල මුල හොයලා බැලුවොත් එම ඉතා තද ආතතියකට දිග කාලයක් ලක්වීම නිසා තමයි මේ සිද්ධීන් මූල ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් මේ කියන ආතතිය අපි නරකම දකින්න නරකයි. මේ ආතතිය ප්‍රධාන කොටස් දෙකකට අපි බෙදනවා. එකක් තමයි ක්‍රොනික් ස්ට්‍රෙස්, ඇකියුට් ස්ට්‍රෙස්. එහෙම නැත්නම් කාලයක් තිස්සේ පවතින ආතතිය සහ ක්ෂණිකව ඇති කරගන්න ආතතිය. මේ ශනික වැති කරගන්න ආතතිය ඇත්තටම වැදගත්. මොකද අපි විභාගයකට ලෑස්ති වෙනකොට අපිට පොඩි ආතතියක් තියෙනවා. අපි පාර පයින්නකොට අපිට පොඩි ආතතියක් තියෙනවා. අපි ඒ නිසා ඒකට සූදානම් වෙනවා. හැබැයි අපි ඒ සිද්ධිය කළා ඉවරුණාට පස්සේ ඒ ආතතිය අපේ ශරීරයෙන් අයින් වෙනවා. නමුත් යම් යම් සිද්ධිය දිගින් දිගටම එල්ලීගෙන ඉන්න නිසා කාලයක් තිස්සේ ආතතිය පැවතුනොත් එහෙම ඒක ක්‍රොනික් නැත්තම් යල්පැන ගිය කල්ගත වූ තත්ත්වයටපත් වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒ නිසා ශරීරය තුළ ඇති කරපර වෙනස්කම් මගින් ඉතා විශාල භයානක ලෙඩ රෝග වලට ඔබව ගොදුරු කරන්න මුහුණ දෙන්න ලෑස්තියක් ඇති කළ දෙන්න හොඳටම ඉඩ තියෙනවා. දශක අර්ධයක කාලයක් පුරා අධ්‍යයනය කර දේශීය සහ විදේශීය පෝෂණ දැනුම, තවත් දශකේ කාලයක් පුරා මිනිසුන් සමග ප්‍රායෝගිකව බෙදා හදා ගැනීමෙන් ලබාගත දැනුම ඕගොල්ලොත් එක්ක හුවමාරු කරගන්න දෙයක් තමයි අපි මේ ෆුඩ් බොඩි මයින්ඩ් වැඩසටහන තුළින් කරන්නේ. සමහරක් වෙලාවට අපි දන්න මේ නූතන දැනුම නූතන විද්‍යාව මිසින් අපි මත බලෙන් පටවලා තියෙනවා කියලා හිතෙන්න පුළුවන්. අපි අන්ධභක්තිකව සමහරක් වෙලාවට විශ්වාස කරන මේ විද්‍යාත්මක තොරතුරු නිසා, විද්‍යාත්මක විශ්වාස නිසා සමහරක් වෙලාවට අපි අමාරු වෙටෙන අවස්ථාත් තියෙනවා. ආතතිය කියලා කියන්නේ ඉතා දීර්ඝ මාතෘකාවක්. ඒක නොයෙකුත් කොටස් වලට බෙදලා නොයෙක් ආකාරයකට කතා කරන්න පුළුවන් බව ඔබ දැන් දැනගත්තා. ඉතින් මේ ආතතියෙන් මිදෙන්න ෂණිකව එහෙම නැත්නම් සරලව ඕගලන්ට කියලා දෙන්න පුළුවන් පුංචි කාරණා කීපයක් තියෙනවා. ඒකක් තමයි අපිට හොඳ නිින්දක් ලබා ගන්න ඕන. ඒ වගේම සැහැල්ලු හොඳින් දීර්ණය කරන්න පුළුවන් වසවිස නොවන ආහාර අපිට ලබා ගන්න අවශ්‍යයි. ඒ වගේම ව්‍යායාමයක් කරන්න පුළුවන් නම්, ඒ වගේම මිතුරන් එක්ක එහෙම නැත්නම් යහළුවොත් එක්ක තමන්ගේ තියෙන හොඳ නරක ගතිගුණ එහෙම නැත්නම් උදව් උපදව් කර ගැනීම හැකියාව වර්ධනය කර ගන්න ඕන. ඒ වගේම තමයි යම් කිසි ආකාරයකට අපි පුහුණු කරගන්න යම් භාවනා ක්‍රම. ඒ වගේම විශේෂිත වර්ග වූ විශේෂ ආහාර තෙල් වර්ගත් තියෙන මේ ආතතිය පාලනය කරන්න භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් අපිට එදිනෙදා ජීවිතේට භාවිතා කරන්න පුරුදු කරගන්න පුළුවන් නම් ඔය තියෙන ආතතිය මිදෙන්න පුළුවන්. ඒ වගේම අපි එකපාරට සමහර කලබල වෙලා බෙහෙත් ගන්න ලෑස්ති වෙන ලෙඩ වලින් දීර්ඝකාලීනව මිදෙන්න පුළුවන්. ඒ නිසා අපි තවත් මේ වගේම ආතතිය ගැන වෙනත් විදිහේ මාතෘකාවක් ඇරෙද්දී ඔබලං හම්බ වෙන්න තෙක් ස්තුතියි.